ඉතින් අයිබෝවන්, අද අපි ඇවිල්ලා ඉන්නේ කමුරුපිටිය ප්‍රදේශයට ඔබට තවත් වටිනා සුවන් රැකියා අවස්ථාවක් උදා කර දෙන්න. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ කුරුඳු වගාවට අවශ්‍ය කුරුඳු පැල සකස් කරන ආකාරය. අපි අද ඉන්නේ ලියනගේ මහත්මයාගේ පැල තවානේ. ඉතින් එතුමා අවුරුදු ගණනාවක් තිස්සේ මේ කුරුඳු පැල නිෂ්පාදනය පිළිබඳව පළපුරුදු ගොවි මහත්මේ. එතුමත් එක්ක අපි කතා කරා කොහොමද නිවරදිව සාර්ථක කුරුඳු පැලයක් නිෂ්පාදනය කරන්න කියලා. ඉතින් මේ තොරතුරු ඔබට ඉතාමත්ම වැදගත් වේවි. මේ තොරතුරු තුළින් හෙට දවසේ ඔබේ ජීවිතය ජයගන්න, ඔබට ආර්ථික අවස්ථා උදා කරගන්න සහ ශ්‍රී ලංකාවේ දෛව වෙනස් කරන්න කුරුඳු වගාව ප්‍රතිලත කරන්න මේ තොරතුරු ඔබට බෙහෙවින් වැදගත් වේවි. ඉතින් අපි ආරාධනා කරනවා රැඳී ඉන්න කියලා අපිත් එක්ක ලියනගේ මහත්මයා අපිට පොඩ්ඩක් කියන්න කොහොමද මේ කුරුඳු වලට මේ පැල කරන්න අවශ්‍ය පස් මිශ්‍රණය හදාගන්නේ කියලා. ඇඟල් භාගයේ දැලේ තියෙන රයිසිකින් තමයි හලන්නේ. හලලා ඉවරලා අපි ඊට පස්සේ තමයි පැකට් එකට පුරවන්නේ. හලලා මොනවද කවලම් කරන්න එක? කවලම් කරන්න දේවල් තියෙන ගොඩක් දුරට පමණක් අය හයි අඟුරු කවලම් කරනවා. හා හා. කොහොබත් කවලම් කරන අය තියෙනවා. හා හා. දායියලු කොහොබත්. කොහොබත්. කවලම් කරන තමයි මිශ්‍ර කරලා තමයි පැකට් එකට පුරවන්නේ. පැකට් එකට පුරවන්නේ. පුරවන්නේ. ඊට පස්සේ පැකට් එකට අපි පුරවනවා පැකට් එකේ අඟල් අපි පැකට් එකෙන් අඟලක් අඩු වෙන්න අඟල් 7ක් පුරවනවා. හා හා. අඟල් 7ක් පුරවලා ඒ අඟල් 7 ප්‍රමාණයට තමයි අපි ඇට් එක දාන්නේ. හා හා. ඇට් දාන ප්‍රමාණය. දාලා ඒ අඟල වැහෙන්නත් පස්ස ගන්න. ආ ඒ කියන්නේ අඟලක් උඩට පස් වැටෙනවා ඇට දිග දැම්මට පස්සේ. දැම්මට පස්සේ. හා හා. ඒතර පැලේ පැල වුණාට පස්සේ තාපව පස්සේ එකතු කරනවා. කිසි විදියක් කරන්නේ නැහැ. මොකක් කරන්නේ? වතුර එකතු කිරීම පමණයි කරන්නේ. ඒතර මේවට මොන හරි කෘත්‍රිම රසායනික පොහොර දානවද පැල වර්ධනය වෙන? අනිවාර්යෙන් දාන්න ඕන. හා හා. දීර පොහොරක් තියෙන. හා හා. තවත් පැල සාමාන්‍ය මාසිකක් වගේ යද්දි පැලි සිම්පාට හුරු වෙනවා. ඒක නැති කර ගන්න අපි තෙලක් ගන්නවා. පොඩි කර කියලා තෙලක් තියෙන ඒ තෙල ගන්නවා. හා හා. ඒ කියන්නේ එහෙම කරාට පස්සේ තමයි මේ தත්තේ සුපිරි පැලයක් පැලයක් නිරෝගී පැලයක් ලැබෙන්නේ. රයිට්. වෙන මොනවාද විශේෂ රහස් තියෙන්නේ? රහසක් කියලා කියලා දැනන රහස් ටිකම ඔක්කොම ලියලා තියෙනවා. වැඩේ කරන්න තමයි තියෙන්නේ. කරන කෙනෙකුට මොකද්ද ඔබතුමා කියන්නේ? ඇත්තටම ඉතින් මගේ උදව්වක් උපකාරයක් අවශ්‍ය නම් මම ලබන්නේ ඕනේ වෙලාවක ලේසි. රයිට්. දුරකථන අංකෙත් අපිට හම්බුණා. ඔව්. අපි මේ දුරකථන අංකෙත් වීඩියෝ එකේ තියෙනවා. ඒ දුරකථන මොකද? ඉතින් දුරකථන අංකෙත් තියෙනවා. ඒ දුරකථන අංකෙට ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. කතා කරලා වැඩි විස්තර අරගෙන විස්තර අවශ්‍ය දෙයක් තියෙනවා. ජීවිතේ සරි කරගන්න සාර්ථක කරගන්න ඕන උදව්වක් කරන්න ලැස්ති තියෙනවා. එතකොට මිස් මේ පැකට් එකක ප්‍රමාණය කොච්චරද මේ පැලයක් හදන්න ගන්න පොලිතින් එකක? ගල් 8යි 4යි මේ 8යි උසටයි අඟල් 4යි පළල 4යි ඔව් අඟල් 8ක් උස පළල අඟල් 4ක් වන පොලිතින් එක තමයි මේ පැකට් කරන්න පුළුවන්කම තියෙන්නේ නේ මේ පැකට් වලට පුරවල ටික කාලයක් තියන්න ඕනද නැත්නම් පුරවපු ගමම ටික කාලයක් තිනකොට හයි වෙනවා හා හා එවලෙම පුරවල එවලෙම මේ තමයි යට දාන්නේ හා එවලෙම පුරවල වශයෙන් හදලා හා හා එතකොට මේ එක පැකට් එකකට කොච්චර ඇට ප්‍රමාණයක් දානවද 12ක් විතර වගේ වැටෙන්න ඕනේ ඇට 12ක් විතර වැටෙන්න ඕනේ එතකොට මේ 12ම පැල වෙනවද නැත්නම් 15ක් විතර වගේ දානවා මේකට අපි මේ පැල 6න් මේ පැල 6න් එහා තියෙන්න ඕනේ පැකට් එකකට අලෙවි කරන්න ආ ඒ කියන්නේ භූමිය සිටවන්න පඳුරක් විදිහට නේ හැදෙන්නේ ඔව් පැල 6ක්වත් අඩු වශයෙන් තියෙන්න ඕනේ රයිට් එතකොට කුරුඳු පඳුරක් ආකාරයට සකස් වෙන නිසා කුරුඳු පැල 6කට වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕන මේ අලෙවි කරන එක පැකට් එක. ඔව්. එතකොට ඇට දැම්මට පස්සේ ඇට දැමලා දවස් කීයක් විතර යනවද පැලවෙන්න? සති 3ක් විතර යනවා. සති 3ක් යනවා පැලවෙන්න. පැල වුණාට පස්සේ විකුණන තැන දක්වා කොච්චර කාලයක් ගත වෙනවද පැලයක් නඩත්තු කරන්න ඕනද? මාස 5ක් විතර යනකොට විකුණන්න පුළුවන් පැල. හා දැන් මිස්කේ අතේ තියෙන ප්‍රමාණය පැලයක් විකුණන්න පුළුවන් මට්ටමට අවිල්ලා තියෙනවා. ඔව්. රයිට් එතකොට මෙතන මේ තවානේ පැල කීයක් විතර තියෙනවද මිස්? තවානේ අපේ පැල 50000ක් වගේ තමයි මේ කරේ. ආ එක කන්න එකට 50000ක් විතර වගේ ප්‍රමාණයක් කරනවා. අපිට ඉතින් ඊට ප්‍රමාණය අනුව තමයි ඒක. හා. එතකොට මේ 50000ක වගේ ප්‍රමාණයක් කරන්න දැන් මේක කරන්නේ ගෘහණියක් විදියට මිස් තමයි තනියෙන් කරන්නේ නේ? ඔව්. පැකට් පුරවන්නේ ඇට හොයාගන්නේ එතකොට. හා හා. ඒ වගේ 17000ක් නම් තනියෙන් කරගන්න පුළුවන්. හා හා හා.
එතකොට සම්බන්ධ කරගන්නවා කියන්නේ කවුරු හරි කම්කරුවෙක් සම්බන්ධ කරගන්නවා ඒ වගේ වැඩ වැඩි වෙලාවකට විතරක්. ඔව්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට පළහාර 5000 නම් ගෙදර තනියෙන් කරගන්න පුළුවන්. ආ ගෘහණියක් විදියට තනියෙන් පළතික කරගන්නෝ මේ දරුවන්ගේ වැඩ කරන අතරේ විවේක වෙලාවට තමයි වැඩ කටයුතු කරන්නේ. මම ගොඩක් වෙලාවට දකින්නවා මිස් මෙතන ඉන්නවා මේ තානේ. ගෙනියනවද කොහෙට හරි විකුණන්න නැත්නම් මෙතෙන්ට අවිල්ල මිලදී ගැනීම කරනවද? මෙතෙන්ට අවිල්ල. මෙතෙන්ට අවිල්ල ගෙදරටම අවිල්ල මිලදී ගැනීම කරන්නේ. ඔව්. එතකොට මේ දැන් කොච්චර කල් ඉඳලා මේක කරගෙන යනවද? දැන් අවුරුදු 6ක් විතර වගේ. හා. මේ වගේ අලුතින් මේ ශිෂ්ටයට එන්න ඉන්න කෙනෙකුට මේ කුරුඳු තවාණක් කරලා ජීවිතය හදාගන්න කෙනෙකුට මිෂ්ට මොකද දෙන්න පුළුවන් උපදේශය? ඉතින් මෙහෙම දෙයක් කරාම ඉතින් මේ හොඳයි. මේ කියන්නේ මේ වැඩි මුදලක් අය වෙන්නෙත් නැහැ. මේ වැඩි මුදලක් වෙන්නේ නැහැ. ඉතින් තමන්ටම ඉතින් තමන්ටම කරගන්න එක ගොඩක් දේවල් ඉතින් මේක. හ්ම්. ඇට ටික වුණත් අපිට මේ අපිට ඉතින් මේ බබාලත් එක්ක බෑ. නැත්නම් ඇට ටික වුණා කඩා ගන්න, කඩාගෙන තනියම පස් ටික පුරවගෙන. හ්ම්. තනියම කරගන්න පුළුවන්. ඉතින් තනියම අර ගොඩක් කරනකොට තමයි තනියෙන් කරන්න බැරි. පැකට් 5000කට නම් තනියෙන් මැට කඩාගෙන 8 කිලෝ 25ක් විතර වගේ නේ 5000කට යන්නේ. හා හා. තනියෙන් පුළුවන්. හා හා. අර ඒක නිසා තනියෙන් කරන්න පුළුවන් අර වැඩිම කරනකොට තමයි මේ මිලදී අරගෙන ඔක්කොම කරන්න තියෙන්නේ. හ්ම් හ්ම්. තව අහන්න හිතනවා මිස්කෙන් දැන් මේ 8 කිලෝ එකකින් පැල කීයක් විතර සකස් කරන්න පුළුවන්ද? 8 කිලෝ එකකින් පැකට් 150ක් විතර පුළුවන්. 8 කිලෝ එකකින් පැකට් 150ක් විතර කරන්න පුළුවන්. 1000කට කිලෝ 4000ක් වගේ තමයි යන්නේ. ආ ඒ කියන්නේ 8 කිලෝ පැල 1000ක් හදන්න කිලෝ 4000ක 8 ප්‍රමාණයක් ගන්න ඕන. ඔව්. එතකොට මේ ගන්න 8 කොච්චර කල් තියාගන්න පුළුවන්ද තවම් කරන්නේ නැතුව? අන්තිම සති දෙකක් විතර වගේ තියාගන්න පුළුවන් නැත්නම් ගොබ එනෝනේ ගොබ එවම මේ වේලෙන ගන්නවා. හා හා හා. කල් තියාගන්න පුළුවන්ද ගෙදර? සති දෙකක් විතර පුළුවන්. සති දෙකක් විතර පුළුවන්. ඊට වඩා තියාගත්තොත් ඇට පැලවෙන්නේ නැති වෙන්න. ඔව් ඇට වෙන අවස්ථාව. දැන් වතුරින් වැස්සුරි වෙන තමයි තියාගන්නත් ඕන. වතුර ඉස්සම මේ ගොබ එන්න ගන්න. දැද ගොබ වේලෙනවා. රයිට්. එතකොට දැන් පැල 50000කට අධික ප්‍රමාණයක් තියෙනවා මේ ස්ථානේ අලෙවි කරන්න වාහනය කරලා දෙන්න පුළුවන්ද නැත්නම් ඇවිල්ලා ගෙනියන්න ඕනද? වාහනය කරන්නත් පුළුවන් ඉතින්. ඇවිල්ලා ගෙන ගොඩක් අය ඉතින් ඇවිල්ලා තමයි ගෙනියන්නේ. ඉතින් අපේ ප්‍රවාහනය කරන්නත් වාහන තියෙනවා. හ්ම් හ්ම්. ඉතින් ඕනනම් එමත් පුළුවන් නැත්නම් ඉතින් ඇවිල්ලා තමයි බල්ලා ගොඩක් දුරට ඇවිල්ලා බලන්නේ.